පවතින COVID-19 පාලනය සඳහා පැනවූ කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනා මත ඔස්ට්‍රේලියානු උපාගමැති බානබී ජොයිස් හට දඩ නියම කර තිබෙනවා. මුව ආවරණයක් පැළඳීමකින් තොරව ඉන්ධන පෙරවුම් හලක් අසල රැඳි සිටීමේ චෝදනාව මත අදාළ දඩේ නියම කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව රට පොලිසිය විසින් ඔස්ට්‍රේලියානු ඩොලර් 200ක දඩයක් ඔහුට නියම කර තිබෙනවා. ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඉන්දියානු ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයන් හඳුනා ගැනෙන ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරින් මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයන් සංඛ්‍යාව 200 ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම මෙම තත්ත්වයේ හේතුවෙන් එරට මෙම කාල සීමාව තීරණාත්මක බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ. ඒ අනුව එරටට පණවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් දැඩි කිරීමටයි එරට බලධාරීන් තීරණය කර ඇත්තේ. මේ අතර දින 78කට පසුව වාර්තා වූ අඩුම දෛනික මරණ ගණනද ඊයේ දිනේ වාර්තා වී ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව ගත වූ දිනේ ඉන්දියාවෙන් සිදු ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 816ක්. ඒත් සමග එරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 398,484ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම ඉන්දියාවෙන් නව ආසාදිතයන් 45,699 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග එරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 3,03,61,699ක් ලෙසයි දැක්වෙන්නේ. එමෙන්ම ඇමරිකාවේ නිෂ්පාදිත මොඩර්නා කොවිඩ් එන්නත හදිසි භාවිතය සඳහා ඉන්දියාව අවසර දී තිබෙනවා. ඒ අනුව ඉන්දියාව සිය පුරවැසියන්ට ලබා දීම සඳහා අනුමත කළ සිව්වැනි එන්නත මෙයයි. මේ වන විට කොවිෂීල්ඩ්, ඇස්ට්‍රාසෙනිකා, කොවැක්සින් සහ ස්පුට්නික් යන එන්නත් ඉන්දියාව තුල එන්නත් කිරීම සඳහා යොදා ගන්නා බවයි ඉන්දිය සෞඛ්‍ය අංශය පෙන්වා දෙන්නේ. විදේශ වාර්තා සඳහන් කළේ මොඩර්නා කොවිඩ් ආසාදිතයන් සඳහා 94%ක් ඵලදායි එන්නතක් බවයි. මේ අතර ඉන්දිය විකෘති කොවිඩ් වෛරස් ඩෙල්ටා ප්‍රභේදයට ඇමරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව නවතම පර්යේෂණයකින් තහවුරු වී තිබෙනවා. ඒ අනුව දකුණු අප්‍රිකාවෙන් වාර්තා වූ බීටා කොවිඩ් ප්‍රභේදයට වඩා මොඩර්නා එන්නත ඩෙල්ටා ප්‍රභේදයට සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බවයි අදාළ පර්යේෂකයින් පෙන්වා දෙන්නේ. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.